අපිසාච්ාරන්න විදුත් ්‍රසායනයේ පාඩම අටතේ විදුත් විච්චේදනය කාර්මික භාවිත පිළිබඳව ඊට අමතර සෝඩියම් ලෝහය කාර්මික නිදවන ආකාරය ගැන ඊට අමතරව විදුත් ලෝහා ලේපනය කියන මාතයුකා ගැන්. පොලිම අපි කතා කරනවා විදත් විච්චේදනයේ කාර්මික භාවිත පිළිබඳව. මේ පාඩ මේ මට කලින් කොටස්සද අපි සාකච්චා කලා විදත් විච්චේදනය කියන මකන්ත ඉඩම්තර විද ච්චේදන ක්‍රියාව වලට උදාහරන එ හැ දෙයක්ම ස්තරාත්මක සාකච්ඡා කලාා දැන් විදි ත්‍රිච්ෂේදනය කාර්මික භාවිත වනාධගේර අවිිවල. එකද අපි ගෙනගන්න පළවෙනි කාර්මික භාවිතය තමයි ලෝපස්වලින් ලෝහ නිස්සාරණය කිරීම කියන එක. මෙකෙ දඔගොට මතක ඇති දහර්ශය ඔගොලොන් ගෙනගත්ත පධාර්ථතය වෙනස්වයම් කියන පාඩමේද සක්‍රීතා ශ්‍රවීණය ගැන සක්‍රතා ශ්‍රණය ඉහලින් ඉන්න මුළු ද්‍රව්‍ය සක්‍රියතාවෙන් ඉතාම ඉහලාය වැඩ අය ඒගලොන් හැමවෙලේම ස්වභාවිකව හමුවෙන් එ වෙනත් සංයෝගයත්ක මිශ්්‍ර වෙලා මේ සක්‍රේතාවේ වැඩි නිසාම ඉතිං සංශුද්ධ මුළ ද්‍රවයක් විදියට ඒගොලො අපිට ස්වභාවිකව ලබාගන්න බැහැ ඒ නිසාම විදු තවිච්චේතනය කියන ක්‍රියාවලිය මගින් තමයි ඒ මූල ද්‍රව්‍ය නිසාරණය කිරීමට ලක්කරන්නේේ විදු තවිච්චයතනය කන ක්‍රියාවලියෙන් තමයි සංශුද්ධ මුල ද්‍රව්‍යය ලබාගන්න පුළුවන් වෙන්නේ මේට උදාහරන විදියට සෝඩියම් ලෝහන නිස්සාරණය ගන්න පුළුවන් අප ඊළඟට එක කතා කරනවා විස්පරාත්මකව ඉතිං සෝඩියම් ලෝහය ගත්තවත් මුහදු ජලයේ වැඩිපුරුම ෝඩියම් කලෝරයිඩ් විදියට සෝඩියම් ලෝහය පවතිනවා ඉතින් සෝඩියම් ලෝරයි් කියන සංහෝකෙන් සෝඩියම් සංශුද්ධ ලෝහය නිස්සාරණය කරගන්න ඕන ඉතිං ඒකට පාවිච්චි කරන්න විදු විච්චේදනය කියන ක්‍රියාාවලිය. ඊට අමතරව බොක්සයිට් මගින් ඇලමිනියම් ලෝහයක් නිසාරණය කරීමටත් විදු තිච්චේදන ක්‍රියාවලිය භාවිත කරනවා. ඉළඟට විදධ විච්චේදනය දෙවනි කාර්මික භාවිතය විදියට අපි ගන ගන්නවා ලෝහ පිරිසිදු කිරීම ගැන. මේකති අපට දාහර්යන් විතයට ගන්න පුලම් කොප් ඩංගු කනිිජවලින් කොප් නිපදව ගැනීමද මුලින්ම ලැබෙන කොප අසන්ශුද්ධයි එකැන් විධ ්‍රවයක විශ්‍ර වෙලා තියන්නේ. ඉතිො විදු විච්ෂේතන ක්‍රමයක් මගින් තමයි පිරිසුදු කරගැීම සිද් කරන්න. විදධ විචේනය තුන්වැනි කාර්මික භාවිතයේ විදියට අපි ගැෙනගන්නවා විදුත් ලෝහාලේපනය හෙමනත යම් බස්තුවක් මත ලෝහයා කාලේප කිරීම පිළිබඳව මේ ගැන සවිස්තරාත්මකව මේ පාඩමේදීම ඉළඟ කොටස ආකච්චා කරනවා අපි ඒවගේ ම විද විච්චේතනය තවත් කාර්මික පාවිත්‍යයක් විදියට ප්‍රාචීර කෝෂ ක්‍රමය මගින් කාර්මිකව සෝඩියම් හඩ ෝක්් සයි් නිශ්පානය කිරීම හඳුනන්න පුළුව. දැන් අපි සාකච්ඡා කරපු විදුවිච්චේදනය කාර්මික භාවිත අතරින් සෝඩියම් ලෝහන නිසාරණයේ සහ විදුත් ලෝහා ලේපනය කියන ක්‍රියාවලින් ගැන අපි මේ පාඩමී තදුරටත් තිගෙන ගන්නා යන්න. අපි මුලින්ම ඉගන ගමු සෝඩියම් ලෝහය කාර්මිකව නිපදවීම සිද්ධ වෙන කොහොමද කියලා. එකති මුලින්ම කියන්න ඕනේ අපි මේ පාඩම දෙවනි කොට සිති සාකච්ඡා කලා ඔගොන් මතක ඇති බිලීන සෝඩියම් කලෝරයි් ද්‍රාවනයක් ෝහමද විදුත් විච්චේදනය කරන්න කියා. මේ ප්‍රතික්‍රයාාටිකමයි මේ සෝඩියම් ලෝය කාර්මිකව නිපදවම අටත්තේ අපි සාකච්ඡා කරන්නේ. නමුත් මෙතැඳ වෙනස්ස වෙන්නේ කාර්මිකව විශාල පරිමාණයකින් මේ සෝඩියම් ලෝහය නිපදවර නිසා මේකදී විශේෂ විද්‍යත් විච්චයදන කෝෂයක් භාවිත කරනවා. ඉතිං ඒ කෝෂ අපි හඳුනොනො ඩෞන්ස් ෝෂය විදියටට ඒක ක්‍රියාකාරීත්ව ගැනත් අප ඉගෙන ගන්න ඕනෙ. ඉඩ කලින් අපි දැනගන්න ඕනේ අමුද්‍රව්‍ය විදියට සෝඩියම් ලෝහය කාර්මිකව නිපදවීමට භාවිතා කරන්න මොනවද කියනෙක්. මෙකෙදී අමුද්‍රව විදිහයට භාවිතා කරන්න විලන ෝියම් කලෝයි ද්‍රවනයක් ඉති ඔබටලේී ටිගතියාගන්න විලීන සෝඩියම් ලෝරයි් ද්‍රානයක් ද්‍යුතු විච්ෂේදනය කිරීමෙන් තමයි සෝඩියම් ලෝහය කාර්මිකව නිපදවගන්න ඩවන්ස්කෝෂය භාවිතා කරලා විශේෂෙන් මගලු මටකතියාගන්න ඕන දෙේ තමයි මේ සෝඩියම් කලෝරයි් ඔබට කලින් පාඩමේද අපි කියලදුන්නක් ගන සෝඩියම් කලෝරයිට් ජලඒතු කරන්න නැතුව තමයි රත්කිරීම උෂ්නත්වය වැඩි කිරීමෙන් විතරක් ද්‍රවයක් බෝට පත් කර ගැනීම සිද කරන්නේ ඉතින් මේකෙදී උෂ්ණත්වය සෙල් සංශක අටසිය හතලි හරි තමයි ගන සෝඩීම්ලෝරයි් ද්‍රව බවට පත්වයන්නේ ඉති මේක ඉතා අධික උෂ්නත්වයක් ඉති මේ උෂ්ණත්වය සේ සංශක හයසයක් දක්වා අඩුකරගන්න පුළුවන් කැල්සිියම් කලෝරයි් යට හතලියක් පමණ මේ සෝඩියම් කලෝරයිඩ් වලට මිශ්්‍ර කිරීමෙන් ඒ වගේ මොගොල මතකෘතියක් ගන්න ඕනෑ මේ සෝඩියම් යෝහයක් කාර්මිකම නිපදවීමේදී ප්‍රධාන පලය එකගෑන් අපිට අවශ්‍යමදේ ප්‍රධානඵලය විදියට ද්‍රව සෝඩියම් ලබා ගන්න පුළුවන් ඒවගේ අතුරු පලයකුත් නිපද වෙනවා එතමයි කලෝරීන් වායුව දැන් අපි ගෙනගන්නයන්නේ මේ සෝඩියම් ලෝහයක් කහ මද ඩවන්ස්කෝෂය භාවිතයෙන් නිපද වෙන්න කියෙනක ගැන්න. මෙකෙති මුලින්ම අමුදුරාාවවිදියට භාවිත කරන විලීන සෝඩියම් කලෝරයි් ද්‍රාාවනය ඩවන්ස්කෝෂයට ඇතුල් කිරීම සිත්ත කරන. එවගේ මොගු දැනගනින් ඕොන මේකෙති මේ ඩවන්ස්කෝෂයේදී ඇනෝඩය විතයටට භාවිත කරන්නේ මිනිරන් ඇනෝඩයක්. ඒවගේ මේ කෝෂයේ කැතෝඩේ විදදිට ගෘරතාකාර වානය කැතෝඩයක් වාවිත කරල තියෙනවා මෙකි ළමයි ගොලන්ට දෙපැත්තකින් කැතෝඩය නිරීක්ෂණය කරන්න පුළුවන් දිමාන රූපසටහන් වලත් හරිටම කැතෝඩ දෙක් පොගේ නිරක්ෂණය වෙන්න පුුවන් නමුත් මේ එකම වෘතාාකාර වානය කැතෝඩයක් තමයි මේ කෝෂය ඇතුළ තියෙන්නේ. හරිදැන් අපි අඳුරගත්තා මේ කෝෂයේ වානය කැතෝඩයක් ඒවගේම මිනිරන් ඇනෝඩයක් තියෙනවා කිය එක. කෝෂයට බාහිර විදදුත් සපවුමක් ලබාදුන්නම අර අපි කලින් ගැ ගත්ත විදුත් චෂයදන ක්‍රියාවලි වගේම මේකෙත් විදත් විච්යදන ක්‍රියාවලයක් වෙනවා. එකදී අපි දන්නා මේකේ දැන්තියෙන්නේ විලීන සෝඩියම් ලෝරයිඩ් ද්‍රාවනයක් ඉතිං විදුත් සැපියවුම ලබාදුන්නම සෝඩියම් ධනායන ඒ වගේම සල් නැතං ලෝරයි අයන ඇන එන ඇනෝඩේසා කතෝඩේ වෙත ගමන් කිරීම සිද්ධ වෙනවා. එකදී. එකම ඇනනා එන වර්ගේ විදි්‍යයට කලෝරයිඩ් අයන තම අපිට හඳුරගන්න පුළොන් වෙන්න ඉතිං කලෝරයි් අයනනල් විනා ඇනා එන ගමන් කරන්නේ ඇනෝඩේ වෙත මිනිරන් ඇනෝඩේ වෙතට කලෝරයිඩ් අයන එනවාඒ වගේ සෝඩියම් කැටා එන ගත්තොත් වානේ කැතෝඩේ වෙතට ගමන් කරනවා. දැංලමයි ඔගලොන්ට පැහැදිලි මේ කෙදිත් අර අපි කලින් කොටස දිගෙන ගත්ත වගේම විලීන සෝඩියම් කලෝරයි් ද්‍රාවණයක් විදුත් විච්චේදනයට අදාළම සිද්ධ වන ප්‍රතික්‍රියා මේ කෝෂේදී සිදවෙන කියක් මේක දැ මුොලින්ම බලමු ප්‍රධාන පලය නිපදවෙනි කොහොමද කියලා එන්නතන් ද්‍රව සෝඩියම් කෝමද නිපදවෙනි කියලා සෝඩියම් අයරනතංඇමදි කැටායන ගමන් කරන්නේ කැතෝඩේ වෙත එක නිවානය කැතෝඩේ වෙත ගමන් කරන සෝඩියම් කැටායන ඉලෙක්ත්‍රෝන ලබාගන සෝඩියම් ලෝහය බවට පත්වනවා ද්‍රවවස්ථාවේ තියන ෝඩියම් ලෝහය බවට තමයි පත්වෙන්නේ අනිවාරීමම බෞතිකවස්ථාව මතිකතියා ගන්න ඕන. ඉතිං මේ විදියට ඉලෙක්ට්‍රෝන ලබාගන කැතෝඩ ඇසලදි සිද්ධකරන ප්‍රතික්‍රියාව අපි ඔක්සි හරණ ප්‍රතික්‍රියාව විදිට හඳුරගන්නවා කෝෂය මෙවිදිර නිපදවන ද්‍රව සෝඩියම් ලෝහයකෝෂයෙන් වෙන්කර ගැනීම සිද්ධ කරනවා මේ කැතෝඩය ඇසලින්. ඉළඟට මේෝෂ අතුරු පලේවිදියට ක්ලෝරීන්වායු නිපද වන කියලා අපි කතා කලා. ෝීම්වායෝ නිපදවෙන්නේ ඔක්සි කරන ප්‍රතික්‍රියාව වෙමෙනත්ම් ඇනෝඩ ප්‍රතික්‍රියාව ප්‍රතිඵලයක් විදිහයට මේකදී ඇ එ තම් කලෝරයිඩ අයන මිනිරන් ඇනෝඩේ වෙත එෙනවා ඉතින්ඒ විදිහට එන කලෝරයිඩ අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරමින් කලෝරීන් වායු අනුවක් බාඩ පත්වෙලා ඇනෝඩේ අසරින් පිට වෙලා යනවා ඒක අපි කලෝරම්වායුව වෙන්කරගන්නවා මෙ මිනිරන් ඇනෝඩය අසරින් වගේම තව විශේෂ දෙයක් කොල මත්‍රතියාගන්න ඕනේ මේකෙදදි මේ ඇනෝඩේද හැදන කලෝරීන් වයිවත් කැතෝඩේද හැදන සෝඩියම් ද්‍රවයත් මිශ්‍රවනොත්තේම මේ දෙක්ක වෙන්කරගන්න බැරි වෙනවා. ඒදන මිශ්‍රව්නොත් නැවත සෝඩියම් කලෝරයිඩ් හැදිලා ඒද්‍රාවණයටම එකතු වෙන. ඉතින් මේක වලක්පු ගැනීම සඳහා මේ ඇනෝඩයත් කැතෝඩයත් වානේ දැල් පලාාචී රකින් බෙන්න් කරලා තමයි තියෙන. ඒක ඔගනොන්ට මෙතැන්දි බලාගන්න පුළුවන් මේ වානේදල් ප්‍රාචීරත් අර අපිසලකිව වානය කැතෝඩය තියෙනවායි කියලා ෘතාකාරව මේ වගේම වානේදල් පාචීරත් උෘදාාකාරව මේ කෝෂයතුර තියෙනවා. හරිතැ අපි ඉගෙනගත්ත සෝඩියම් ලෝහය නිපදවීම ක්‍රියාවලිය සරලවවිවිදියට අපට සාරංශ කරන්න පුළුවන් ඔක්සිිකරන ප්‍රතික්‍රියාව නැ ඇනෝඩේ සිදධ වන ප්‍රතික්‍රියාව විදියට ලෝරයිඩ් යන ඉෙක්ට්‍රන පිටකරමින් සිද්කරන ප්‍රතික්‍රියාව ලෝරීන් බයෝ නිපදවන තන්දී ඉරි පස මේ පිටකරන ඉලෙක්ට්‍රෝන ලබා ගන සෝඩියම් අයන ඔක්සිි හරණය වන ප්‍රති්‍රියාව හෙවත් කැතෝඩ ප්‍රතික්‍රියාව එළඟට අපි සමස්ත වි විචේදන ප්‍රතික්‍රියාව ලිබොත් මේ ඇනෝඩසා කඇතෝඩ ප්‍රතික්‍රියාාවක එකතු කරන්න ඕනේ මේකෙදී අර මං කියලදුන්නා අපි කලින් පාඩමේදි කතා කලා පළවෙනි ප්‍රතික්‍රියාව එලෙට්‍රෝන දෙ එකක් තියෙන නිසා නිපදිති ක්‍රියාවපි දෙකෙන් ගුණ කරලා තමයි සමස් විදධතු විච්ේදන ප්‍රතික්‍රියාව ලබාගන්න ඕනේ. ඊළඟට අපි පාඩමේදි සාකච්ඡා කරනවා මේ නිපද වන සෝඩියම් වලින් මොනවද ලැබන ප්‍රයෝජන මොනවද ප්‍ර ගන්න පුළම් ප්‍රයෝජන කියන එක එවගේම අතුරඵලයක් විදිරරි නිපදවන කලෝරීන් බයිව ප්‍රයෝජන මොනවාද කියන එක. මෙක සරලාවගොල්ලට මේ ප්‍රයෝජන කීපයක් මතකතියාගන්න පුළුවන්. කහපැහැති ආලෝකයක් ලබාදන සෝඩියම් වශ්පලාම්පු නිපදීම සඳහා මේ සෝඩියම් ලෝහය යොදාගන්නව කියන එක ඉඩමතරව නැෂ්ටික ශක්ටියය නිපදවන බලාගාරවල නැෂ්ටික ප්‍රතිකාරකවල සිලන කාරකයක් විදිහන්ට මෙද්‍රව සෝඩියම් ලෝහය භාවිත කරනවා කියන එක එවගේම විවිධ විද්‍යාගාර පරීක්ෂණ කටයුතු සඳහත් මේ සෝඩියම් ලෝහය භාවිත කරනා කියන එක. ඩමතරව අතුරුඵලයක් විදර නිපද වන කලෝරීන් වල ප්‍රයෝජන අපි සලකෝත්දේම. ප්‍රධාන වශයෙන්ම පානිය ජලය පිරිසිදු කිරීම සඳහා එක පානිය ජලය තියන බැක්ටීරිිය විනාශ කරලා ජලය පිරිසිදු කිරීමට මේ ජලයතුින් කලෝරීන් වයව භුගලනය කිරීම සිදු කරනවා. එවගේම කඩදාසිපල්ප ඉඩගරු වෙදදි පිළි වගේ දෙවල් විරංජනය කිරීමට මෙතන් වර්ණයිඉවත් කිරීමට. කලෝරීන් යු විරංජකයක් විදිහයට යොදා ගන්නවා තවත් කලෝරීනොල භාවිතගෙනන කතා කළවත් යිඩුක්ලෝරීකම්ය නිපදවීමට කලෝරීන් වායත් හඩුජන්වාවත් ප්‍රතික්‍රියා කරවීම තමයි සිදත කරන්න ඉතිං කාර්මිකව හඩු කලෝරිකම්ය නිපදවීමේ ක්‍රමය ඉටමතරව පිව වගේ ප්ලාස්ටික් වර්ග නිපදවීමටත් කලෝරීන් භාවිතා කරන ඉතින් ඔගුල මේ ප්‍රයෝජනවරින් කිහිපයක් අනිවාරය මතකතයාගෙන ඉන්න ළඟට අපි මේ පාඩම අනිත් ප්‍රධාන කොටසු ගැන සාකච්ඡා කරමු. ඉති මේකොට සිදි ළම අපි ගෙන ගන්නවා අ විච්චේදනය තවත් භාවිතයක් විදියට විදදුතු ලෝහා ලේපනයක් කිරීම පිළිබඳව. මේකතු මුලින් අපි දනන්ගන්න ඕන මොක්ද විද්‍යතු ලෝ හා ලේපනය කියන්න කියලා. මුලින් අපි සඳහන් කලානේ විද්‍යත් විච්චේධනය කාර්මික භාවිතයක් විදිටම විද්‍යතු ලෝහා ලේපනය. ඉතිම මේ විද්‍යුත් විච්චේදන යොදාගැන යම්කිසි පෘෂ්ටයක් මත, තුනී ලෝහස්තරයක් ආලේප කිරීම තමයි විදුතු ලෝහා ලේපනය කියන ක්‍රියාවලයේදී සිද්ධවෙන්න. හරි මන්දැන් ඔොගලන්ට කියල දෙනවා විද්‍යත් ෝහා ලේපනය ගැන ඕගොල්ලො දනගනමින්න්න ඕනේ අනිවාරයම මතක තියාගන්න ඕනේ වැද්දගාත් කරුණු තුනක්. එකට විද්‍යතු ලෝහා ලේපනය සම්බන්ධ ඕනම් ප්‍රශ්නයක් කෝගොල් ොගගේ ඇවොත් හරියටම මේකට උත්තරල යන්න පුළුවන් ටික දැනගෙන හිදියොත්. ඊට කලෙන් මතක තියාගෙනම ඉන්න ඕන දෙයක් තමයි මේ විදත් ලෝහා ලේපනය කියනෙ එක භාවිත කරන්න අපි යම්කිසි වස්තුවක් මත තුනි ලෝහස්තරයක් ආලේප කරගන්න ඉතින් අපි සතු තියෙන්න්න ඕනේ අනිවාරෙන්ම මොගක්හරි වස්තුවක් ඒ වස්තුූමත ආලේප කරන්න වශ්‍ය වෙන ලෝහයක් තෝරගන්න ඕනේ ඒ ලෝහේ ලෝව තහඩුවක් තියෙන්න්න ඕනේ ඒ වගේම ඒ ලෝහය අඩංගුවෙන යම්කිසි ද්‍රාවනයක් අපි සතු තියන්න ඕනේ මේ විදත් ලෝහා ලේපනය කිය ක්‍රියාවලිය කිරීම සඳහා. හරි මේකද පළවෙනි වැදගත් කරුණ විදියට ඔබට දැනගරින් ඕනේ අපිට ආලේප කරන්න අශ්‍ය වෙන වස්තුව දැම් මෙතැන දිනම් මම් පෙන්නල තිනව යකට හැන්දක් ඉතින් මේ වස්තුව කැත්තෝඩේ විදියට තමයි විදුත් විච්චේ දනකෝෂය තුෝල අපි භාවිත කරන්න ඕනේ. මේකට හේතුව වෙන්නේ අපි දන්නවා කැත්තෝඩේ අස තමයි ඔක්සි හරණ ප්‍රතික්‍රියාවටත් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ තින්ඒ ඔක්සි හරණය මගින් එලෙටරොන්් ලබාගනි යාම්කිසි ද්‍රව්‍යයක් කැතෝඩේ මත තැන්පත්වෙන ඉතිං අපි යම් ලෝහයක් ආලේප කරගන්නවඕන වස්තුවක් තියෙනවනම් ඒ දාල වස්තුූ මෙතන් දිනා යකඩ හැන්ද කැතෝඩේ විදිර තමයි අපි භාවිත කරන්නවා. එවගේම දෙවනි වැදගත් කරුණ අපි ගත්තොත් ආලේපනය කරන ලෝහය තැන් මේකෙදිනම් අපි යකඩ හැන්දක කොප ආලේපකිරීමක් තමයි ගල දෙේ නෙතිකට කොප නැත්තංක් තම්බ හැදුල්න්නු තහඩුවක් තඹ තහඩුවක් භාවිතා කරන්න වනේ ඇනෝඩේ විදියට තව අපි දන්නව ඇනෝඩේදී සිතවනි ඔක්සි කරන ප්‍රතික්‍රියාව හෙවත් ඉලෙට්‍රරෝන පිට කිරීමේ ප්‍රතික්‍රියාවක් ඉතින් මේ තබ තහඩුව අපි කිව්ක් විජුත් විච්චේදනයේ දී ඇනෝඩේ විදියට ලෝහයක් තියෙනව නම් ද්‍රාවණය කුමන අයනයක් තිබුණත් ඇනෝඩේ ළඟට මොන අයනයක් ද්‍රාවනය ආගත් අනිවාරෙන්ම ෝහ තහඩුව තමයි ඔක්සික් කරණයට ලක්වෙෙන හෙවත් ඒ ලෝහ තහඩුව හැදුණු ලෝහ පරමාණු තමයි ඉලෙක්ට්‍රෝොන පිට කරමින් ඔක්සික් කරණයට ලක්වෙන්න. ඉතින් එ ඒනිසා තමයි අපි මේ ආලේප කළයුතු ලෝහයෙන් හැදනු ලෝහ තහඩුවක් ඇනෝඩය විදියට භවිත කරන්න. ඉළඟට තුම්වෙනි කරුණ ආලේපනය කරන ලෝහය අපි මෙතැන තිනං උදාහරණය විදිටනන්තිය තම්බ කියන ලෝය එවනම් මේ තම්බ ලෝහය කොප කොප අඩංගුුවෙන යම්කිසි ලවන ද්‍රාවනයක් අපි ළඟ තියන්න ඕනක තමයි අප විදත් විච්ේද විදියට යොදා ගන්න මේකද. දැන් කොප අඩංගුවෙන කොප කියන ලෝහය අඩංගුවෙන ලවනයක් වියට කොප සල්ෆෙට ගන්නපුළුවන් කොප සල් ෙට් ලිය ද්‍රාවනයක් මේ විදත් විච්චේදනය සඳහා යොදා ගැනීම අනිවාර්ෙන්ම සිද්ධ කරන්න ඕ. ඉතිං ඔයා මෙන්න මේ කරුණ තුුණ හරියටම මතක තියාගත්තොත් ඕනම විදුතු රෝහා ලේපනයක් සම්බන්ධ, ගැටලුවක් පහසුවයම විසඳන්න පුළුවන් දැ මේද මතකතියාගන්න ඕනේ ආලේප කළයුතු වස්තුව ගඇතෝඩේ විදිහට අලේපනය කරන ලෝහයෙන් සෑදුණු තහඩුව ඇනෝඩේ විදියට ඒ වගේම ඒ අදාළ ලෝහය ලවන ද්‍රාගයක් විදුත් විච්චේද්ද විදියටත් විදධත් ලෝහා ලේපනයේදී අන්ඩු වාරයීම භාවිත කරන්න ඕනනි. දැන් අපි බලන්න ඕනේ කොහොමද මේ කියන වැදගත් කරුණු අපිට යම්කිසි ප්‍රශ්නිකද වෙන්න කිය එක කොහොමද විදුුත් ලෝහාලේපන ක්‍රියාවලිය සිද් වෙන්න කිය එක. ඉතින් මේ පාඩ මෙදදි මං උදාහරණ දෙකක් අරගන සාකච්ඡා කරනෝ විදත් ලෝහලේපන ක්‍රියාවලිය පිළිබඳ. එකති පළවැනි අවස්ථාාවදයට බලමු යකඩ හැන්ந்தක්මත අපටතම් ාලප කර වශ්‍ය වෙලා තියෙනවන. කොහොමද විදුත් ලෝහාලේපනය සිද්ධ කරනි කියලා. මුලින්ම අපේ විදදුත් ලෝහලේපන ක්‍රියාවලියයේදී විදුත් විච්චේධන කෝෂයට අදාලව සටහන ඇඳගන්න නේ එක ද වංඟර කියපු වැදගත් කරුණු තුන මතක් කරගන්න ඕේ. මොලින්ම අපිට විදුත් ලෝහාලේපනය කිරීමට අවශ්‍ය වෙන උපකරණය මොකක් කරී දැන්මිටදදි යකට හැන්දක්න අපි භාවිතා කරන්නේ මේයකට හැන්ද කැතෝඩ ග්‍රය විදිට ඉළඟට අදාළ ලෝහ අප යාලේපනය කරන ලෝහය ඇනෝඩේ විදිට ඊට අමතරව ඒ ලෝහය කැටානයක් සහිත ද්‍රාවණය ත් විච්චේද්දය විදියට භාවිත කරලා. මෙතැන්ද අපි විදුුත් විච්චයදන කෝෂයක් අඳ ගන්න ඕනෙ මුලින්ම. මේකෙදී විද්‍යුත් සැපයුමේ අග්‍ර ගැනාප සැලකිලිමත්වවෙන්න ඕනෙ කද ඇනෝඩේ කැතෝඩේ අපි විදුත් විච්චයදනකෝෂය නම් කරන්නේ බාහිර විදදුත් සැපයුමේ අග්‍රමත පදනම් වෙලා ඒකකුණොන්ට මං කලින් කොටසත් සාකච්ඡා කලා අයිතින්. විදුත් සැපයුමේ රිනාග්‍රේ ගතොත් ඒ රිනාග්‍රේට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩේ රිනා ඉල්ෙක්ට්‍රෝඩය ළඟට ඒ රින ඉලෙක්්‍රරෝඩේ වෙතට ආකර්ශණය වෙන්නේ ධන අයන නැත්තං කටායන එනිසා තම අපි ඒ අග්‍රේ කඇතෝඩේ විදිට හැඳෙනු එහනම් අපට පුළුවන් බාහිර විදුත් සැපවමේ ්‍රීනාග්‍රට මේයකඩ හැන්ද සම්බන්ධ කරන්න. ඉළඟට ඇනෝඩය ගත්තොත් ඒ තරවගේ මයි බාහිර විදධත් සපව මේේ ධනග්‍රය තමයි දන ඉල්ලෙක්ට්‍රෝඩේ එම දන ඉල්ලෙක්ට්‍රෝඩට තමයි ්‍රීනා අයනයන්නේ ද්‍රාවනය තියෙන ඒවගේම ඔක්සිිකරණ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ සහ ඇනන ගමන් කරන්න නිසාත් මදක තියාගන්න පුළුවන්කවක් ඇනෝඩය විදියට ඒ ධනාග්‍රය සම්බන්ධ වෙන කොටස ඉතිං දැ මෙතන දිනං ඇනෝඩේ විදියට ලෝහත හඩුවක් තීර නිසා ද්‍රාවණය රීන අයනාවට මෙතැන්දි ඔක්සිකරණයට ලක් වෙන්නේ ලෝහතහඩුවම තමයි කොමනත් අපිට එවිදියට විදුත් සපය මේ දානා ග්‍රේට මේ තම්බ ලෝහත හඩුව සම්බන්ධ කරන්න පුළුව හරිද මෙතැටවනකං මේ සම්පූර්ණ කලාම ඔයාට හරිම පහස්සුවයි ඔක්සිකරන සහ ඔක්සිහරණ ප්‍රතික්‍රියා හඳන ගැනීම ඒවගේ විදදුත් ලෝහාලේපන ක්‍රියාවලියෙන් නිරීක්ෂණ මොනාධිකයනක ඉගෙනගන්න. මුලින්ම අපි ඔක්ෂිකරණ ප්‍රතික්‍රියාව ඇතන් ඇනෝඩ ප්‍රතික්‍රියාව සල කළවලමු ඇනෝඩේ විදියට අපි භාවිතා කරන්නේ ලෝහත හඩුවක් නිසා මෙතෙන්දි ද්‍රාවනයේ කුමන රිනායනයක් තිබුණනත් ඒ කැනෙඩැම මෙතැන්දි රම් කොපසල්පය ද්‍රාවනයේ සල්ේට අයන මීතමතරව ජලීද්‍රාවණයක් නිසා ජය තියන හයිඩරොක්සිල්ලයිෝ මෝ රිනාා යන මේ අයන වර්ග දෙකම මේ ඇනෝඩේ වෙත ගමන් කරනවා නමුත් මේ කිසිමයනයක් සලකන්න නෑ මොක්කද ඇනෝඩේ විදිහට ලෝහ තහඩුවක් භාවිත කරන්නේ සයිතින් මේ ලෝහ තහඩුවේ තියන ලෝහ පරමානු ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්ෂි කරණය වීම තමයි ඇනෝඩේදි සිද්ධ වෙන්නේ තින් අපිට මෙවිදේ ඔක්සිකරණ ප්‍රතිතක්‍රියාව ලයායන පුුවන් කෝප ලෝහ පරමානුවක් ිලෙක්ට්‍රෝණ එකක් පිට කරමින් කොප දැන දෙක අයනයක් වාඩ පත්තමින් ද්‍රාවණ ගත වෙන ප්‍රතික්‍රියාව. ඉළඟට අපි ඔක්සිි හරණ ප්‍රතිික්‍රියාව නැත්තම් කැතෝඩ ප්‍රතික්‍රියාව ගත්තොත් කැතෝඩේ ආසන්නයට එන්නේ හැමවලීමම කැට අයනනත දායන මේ ද්‍රාවනය තියන කොප දැන දෙකා අයන තමයි කැතෝඩය වෙතට ගමන් කරන්න ඉතින්. කොප දන දෙකායන තියෙනවා ඒවගේ මස්සල් ලබි කතා කරා ඔක්සි කරන ප්‍රතික්‍රියාවට දාළව අර කොපා ලෝහ තහඩුව කොප පරමානු ඔක්සිිකරණය වෙමින් ද්‍රාවන ගත වෙන. ඉති මේ ඔක්කොම කොප දන දෙකායන ගමන් කරන්නේ අ රීනා ආරෝපිත කැතෝඩිය වෙතට. ඉතින් මේ නිසා ඉතාම අධික කොප දන දෙකයන සාන්ත්‍රණයක් කැටයින සාන්ද්‍රණයක් මේ අකට හැන්දළඟ තියෙනවා ඉතිං. ඒනිසා ඔක්සි හරණයේ සිද්ධ වෙන්නේ ඇන් ඉල්ෙක්ට්‍රෝන ලබාගන අක්සිිහරණ ප්‍රතික්‍රියාව කැතෝඩය අසලදි සිද්ධ කරන්නේ කොප දන දෙකා අයන. ඉටදා ලෝව ප්‍රතික්‍රියාව අපට මේ විදිරටි යන්න පුළන් කොප දන දෙක අයනයක් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගන්මින් කොප ලෝහ පරමාණුවක් බවට පත්වන ප්‍රතික්‍රියාව ඉතින් මේ විදිරි ලෝහ පරමාණු ගවට පත්වුනාම මේ කොප ලෝහ පරමානු යකට හැන්ද මත නැත්තං කැතෝඩේ මත තැපත්වීම තමයි සිද්ධව. දිදත් ලහාල එපන ක්‍රියාවේඩ දාළව නිරීක්ෂණ කතා කළොත් කැතෝඩය නැත යකඩ හැන්ද මත කොපා ලෝහ යන තන් තම්බ ලෝහය තැන්පත්වීම නිරීක්ෂණය කරන්න පුළුවන් ඉටමතරව තබ තහඩුව අප මෙතැදි භාවිතා කර තියනෑ නෝඩේ විද්‍යයට තබ තහඩුවක් මේ තබ තහඩුව ටික ටික ශයවීම ලක්වීමම නිීක්‍ෂණය කරන්න පුළන් ඉඩ අමතරව මේ කොප සල්ෆේට් ද්‍රාවණය තියන ලානිල් පැහැය එ අඩුවා නිරීක්ෂණය කරන්න පුළුව අමතරව තව විශේෂ දෙයක් තමයි මේ විද්‍යත් ලෝහාලේපනය ගුණාත්මක බවින් ඉහල විදදුත් ලෝහාලේපනයක් කිරීම සඳහා මොනවද සල කළ බලන්න ඕන කරුණ කියලා ඔගොොගින් නැහුවත් එකක් තමයි විදත් විච්චේද්දය සාන්ද්‍රණය ඉතාම අඩුවන්න ඕනෙ ඊට අමතරව විද්‍යත් ප්‍රභවයක් අපභාවිතා කරනවන මේ වි බාහිර විදුත් සැපයුම මේකෙදී අධික බෝලටයතාවයක් භාවිත කරන්න හොඳනෑ ඉගැන විදුත් ප්‍රභවය බෝල්ටියයතාවය ඉතාම අඩු වෙන්න ඕනෙ. ව මේ කියන කරුණු සැකිල්ලට ගත්තොත් ගුණාත්මක බවින් ඉහල වි්‍යතු ලෝහාලේපනයක් කරගන්න පුළුවන්. ඊළඟට අප ජෙවනි උදාහරණයේ සාකච්ච කර ම ඔගොලන්ට කිව්වා මේ පාඩමේන්දේ ම විද්‍යත් ෝහහාලේපනයට අදාළව අවස්ථා දෙක් කතා කරනයි කියලා. ඉති එකක් තමයි යකඩ හැන්දක් මත තඹ ආලෙපකිරීම. මේකෙදී යකඩ හැඳක්මත රිදදිීයාආලේප කිරීම කෝුවමද සිද්ධ වෙනි කියන එක සාගච්චා කරනවා. මේකෙදෙත් මුලිම් අපි කරන්න ඕේ ඇනෝඩය පැතෝඩය අඳුනගැනීම ඉඩ අමතරව යොදන්නඕන ලෝහය මොකක්ද ඉළඟට ද්‍රාවනය කුමක්ද කියන එක හඳුන ගැනීම. මේකෙදිෙත් කලින් උදාහරමක්ගේ මයි බාහිරවිදිත් සැපීමේ රිනා අග්‍රේයට, සම්බන්ධ කරන්නන් රින ඉලෙක්ටරෝඩය ඉතින් මෙෙරින ල්ලෙක්්‍රෝඩේ විදිහයට යකඩ හැන්ද. අපි භාවිතා කරනවා මොකද රින ඉල්ලක්ට්‍රෝඩයා අසලට එන්නේ ද්‍රාවනේ තියෙන කැටා අයන නැතන් දානා එන ඉතිං එක කැතෝඩේ විදියට අපි හඳුන්වට නිසාපි මෙතදි අකඩ හැඳද කැතෝඩේ විදිටත් ඉළඟට ඇනෝඩේ විදියටට ඒයකඩ හැද මත අලෙප කරන්න ඕන ලෝහෙෙන් හැදුුණු ලෝහ තහඩුවකුත් එක මෙතන දිනක් රිදී කියන ලෝහය අපි ආලෙප කරන්නේයන්නේ මේ හැන්ද මත ඉති රිදී තහඩුවක් ඇනෝඩේ විදියට භවිතාල තියනවා ඉට අමදරුව වි්‍යුත් විච්චේදය විදිහයට මෙ රිදිී ලෝහයේ ලෝහ කැටා එන අඩංගු සිිල්ව නයිට්‍රේ් ද්‍රවනයක් භාවිතා කළ තියෙන. දැන් අපි මේ විදියට ඔක්සිිකරණ ස ඔක්සිහරණ ප්‍රතික්‍රියම් ඉට දල්වල අන්න පුළුවන් එකදී ඇනෝඩයන රිදිී තහඩුව ඔක්සිකරණය වෙනවා එකනි රිදිී තහඩුව හැදිලා තියන රිදී පරමාණු එලෙක්ට්‍රෝන පිටකරමින් ද්‍රාවන ගත වෙනවා ඒ නිසා රිදිී පරමාණු මෙතනින් ඉවත්වෙන නිසා රිදිී තහඩුව ශ්‍රයවීම නිරීක්ෂණය කරන්න පුළුවන් ඊළඟට ද්‍රාවනේතියන රි අයන සාන්ත්‍රණය වැඩි වෙනවා සහ ඒ කැට අයන ඔක්කෝම කැතෝඩය වෙතර්තමයි යන්නේ එනිසා කැතෝඩ අස්සලදී ඔක්සිි හරණ ප්‍රතික්‍රියාව විදියට මේ රිදී අයන ඉලෙට්‍රෝන ලබා ගනමින් නොක්සි හරණය වෙමින් යක හැඳ මත තැන්පත්වීම සිදධ වෙන ඉති අපිට නිරක්ෂණය කරන්න පුළුවන් මේ කඩ හැන්ද මත රිද ෝහය තැන්පත්වීම ඒ වගේම කියන්න ඕනේ මේ උදාහරණයේ මම සාකච්ඡා කළේ ඔගොලොන්ට මික්‍රියාවලේ තමතුරටත් පැහැදිලි කරන්න ඉතින් ඔගුල අනිවාර්යම මතකතියාගන්න ඕනේ අප අර කලින් කතාකරපු උදාහරණය තම. ඉතින් මේ පාඩමේදී අපි ධනශයම ගැ ගත්ත විදත් චේදනය කාර්මික භාවිත මොනවද කියන එක ඒවගේම එක ප්‍රධන කාර්මික භාවිත දෙකක් ගැන විස්තරාත්මක සකච්ඡා කලා සෝඩියම් නිපදවීම කොහොමද කාර්මිකව සිද කරන්නේ ඉටමතරව විදත් ලෝහා ලේපන ක්‍රියාවලිය කොහමද සිද්දවෙන්න කියන එක ඉතින් මේ පාඩ මේ අවසන් කොටසු එක හතරවෙන් වීඩියෝ එක ං ඉක්මටම අප්ලොඩ් කරන්න එකත් එක්ත් ඔගොලොන් අනිවාරයෙන්ම එකතු වන්න